අද දවස මාතෘකාවත් දෙනව නම් යටහත්කම නිවැරෙදි සම්බන්ධතා ගොඩනගනවා යටහත්කම නිවැරෙදි සම්බන්ධතා ගොඩ නගනවා ඔබ රැකියාව කරන ස්ථානය හෝවේවා ඔබ සේවය කරන ස්ථානය හෝවේවා ඔබගේ නිවස හෝවේවා ඔබ යටහත් නම් ඔබේ පවුල තුළ ඔබ රැකියාව කරන ස්ථානයේ ඔබ සේවය කරන ස්ථානයේ නිවරෙදි සම්බන්ධතාව ගොඩනගායන් ගොඩ නගාගන්ට යනවා ඉතින් යටහත්කම තමයි ජීවිතය වැදගත්මදේ එනිසා අපි දකිනවා යකොපොතේ හතරනි පරිච්චේදේ හයවවැනි පදේ මෙහෙම සඳහන් කරනවා නොවත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක ඉන්නිසා දෙවියන් වහන්සේ උඩගු වූ අන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේ කවුද කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරනවලු උඩගු වූ අන්ට විරුද්ධව ඉඳලා දෙවියන් වහන්සේ යටහතුන්ට දෙවියන් වහන්සේ කරුණාව දෙෙන කිය. සුතිවේ මං බොහෝ විට අත්දැ කළ තිබෙනවා මේ යටහත්කම කියන එක අපේ ජීවිතය වැදගත්ම කොටසක්. මේ යටහත් කම තියෙද්දී තමයි ඔබට පුළුවන්කම තිබෙන්නේ ඉහල ස්ථානයකට ඔබගේ ජීවිතය ගෙනියන්ට. මොකොද යටහත්කම තිබෙද්දී ඔබ නෙමේ ඔබගේ ජීවිතය ඉහළට ගෙනියන්නේ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය හෙට ගෙනියන්නන්නේ බ උඩුන්ග උනාහම ඔබ උත්ස්සා කරනෝවගේ ජීවිතය ඉහල්ලට ගැෙනියන්න නමුත් වැඩි දුරක් කියන්නෑ එක පාරටම පහලට ඇදගෙන වැටෙනවා. නමුත් ඔබ යටහත්තු නොත් ඔබ රැකියාව කරන ස්ථානයේ ඔබ උසස්ත්‍රීම් ලබයි ඔබ පවුලතු ඔ නියම ස්වාමි පුරුෂයෙක් භාරයාවක් හැටියට පවුල තුළ ඔබේදී. ඒවගේ යටහත්කම තිබුණනොත් ඔබ සභාවේ සේවාවන්නොල දෙවියන් වහන්සේ ඉහලටම ඔබ වරගන පවිච්චි කරන්න පටන්ගන. න අපි යටටහත්කම අපේ ජීවිතය වර්දනෙ කරගන්්ඩෝනේ දැල් දවසේ ම කැමතිී ඔබත් එක්කමේ යටහත්කම ගැන කතා කරන්න මම තර ර මම මේ ස්වාමන් වහන්සේ තුළ ඉගෙන ගන්න අඒ එකන මම හැම මොහතකම ස්වාමින් වහන්සේගින් ඉල්ලන්නේ ස්වාමිනේ මට ජීවිත පරිවර්තනය වෙන ජීවිත වෙන නිල් දරවල් න්න ස්වාමි ජීවිතේයට. ට මට ැබෙනනදේ ම ඔබට දෙෙන්නේ ම ඒකෙන් කොටසක් ම ලාගන කොටසත් තව කෙනෙකුට නිදහස් කරන මගේ ජීවිතේ ම ලබපු අදැකම් නිසා. ඉද අපි බැලෝොත්හෙම දෙවියන් වහන්සේ කොහොමද උඩගුවන්ට විරුද්ධව සිටියේ කියලා. දෙවියන් වහන්සේ උඩගුවන්ව එහෙම පිටිම්ම රතු මුහුද මැද්දේ උන්වහන්සේ විනාස කරලා දැම්මා. ඔබදන්නවා මිසරයෙන් ඉස්්‍රායිල් සනගා අාවහම, ඒශ්‍රයිල් සැනඟ පසුපස මිසරේ පාරාවෝගෝ හමුදාව ඔවුන් පසුපස හභාගනාවට පස්සේ, රතු මුහුද දෙබෑ කරලා දෙවියන් වහන්සේගේ දරුවන්ව එතරට අරගෙන ගියාට පස්සේ. මිසවේ හ රතුමුහුද මැතට පැමිණෙද්දිම නැවත මුහුද එකොතු වෙලා සම්පූර්ණයෙන්ම ඔන්න විනාස කරදැමුවා. අපි බැලුවොත් නික්මේ අමොදේ දවිිනි පරික්‍යේදේ තුන්ග නි පපදේඳල හයිවනි පදේ දක්වා මස්ධානයක් කියනවා, මෝසෙස් සහ ආරෝන් පාරාව වෙතට ගොස් හෙබ්‍රවරුගේ දෙවි වූ ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. ඔබ කොතෙක් කල් මා ඉදිරිියෙහි යටත් නොවී සිටින් නහිද.ලන්න ඔබ කොතෙක් කල් මා ඉදිරියේ යටත් නොවී සිටින් නහිද. මට මෙහෙ කරන පිණිස මාගේ සනගට යන්න හරින්න. එසේ හරින්ට අකමැතිවන්නේ හිනම් බලව මම හෙට නුබේ සීමාව ඇතුළට පල ගැටියන් පමුණවන්නෙමි. ඉලඟ පදය පොළොව නොපෙනෙන තරම් උන් පොළෝතලය වස්සාහගෙන ගල්වර්ෂාවෙන් ඉතුරු වී තිබෙන කොටසත් කෙතෙහි නුබලාට වැඩෙන සියලු ගසුත් කන්නෝය. පියවරන්ුවත් බේ පියවරුන්ගේ පියවරුන්ුවත් පොළවේ විසු තැන් පටන් අද දක්වා නොදුට ලෙස නොබේ ගෙවල්ද නොේ සියලු සේවකයන්ගේ ගෙවල්ද, සියලු මිසරවරුන්ගේ ගෙවල්ද උගෙන් පිරෙන්න්නේයයි ඔහුට කියය ඔවු හැරි පාරාවෝ කෙරෙන් පිටතට ගියය. අපි දකිනො උඩගු කම මහත් විනාසයක් ගේනවා. නමුත් ටහත්කම තිවියන් වහන්සේ. ටම උසස් කරනවා. මෙ සෙනග මේ පාරාවෝ සහමේ මිසරයේ සෙනගට පාරාවෝ තුළ තිබුණු උඩ්ඩැගු කම නිසා අපි දකිනවා කිසිම කලක ඔවුන් දැකලා තිබුණේ නැති ආකාරයේ විනාසයක් ඔන්ගේ දේශයට නිද හස් වෙනවා. මෙස්ථානේ කියනවා පියවරුන්වත් නුබේ පියවරුන්ගේ පියවරුන්වත් පොළොවේ විසු තැන් පටන් අදදක්වා නදදුටු ලෙස නුබේ ගෙවල්ද න සියලු සේවකයන්ගේ ගෙවල්ද සියලු මිසරවරුන්ගේ ගෙවල්ද උන්ගෙන් පිරියන්නේය මේ පළගැටියන් හැම ස්ථානෙකටම නිදහස් වෙලා ඔුන්ගේ බවබෝග විනාස කලා ඔවුන්ට තිබෙන හැම දෙයක්ම සම්පූර්ණෙම්ම මේ පළගටියන් විනාස කර දැම්ම. දවස්ස අපි දකිනවා උඩගුම උටගු කම අපේ ජීවිතයට ආබොත් පල ගැටියන් අපේ ජීවිත විනාස කරන්න පටන්ගන්නවා. උටගු කම අපේ ජීවිතවලට පැමුණනොත් අපේ පවුල් පලගැටියා නැමති සතුරා සම්පූර්ණණෙන් විනාස කරන්න හදනවා උඩගු කම ඔබේ ජීවිතයට පැමුණුනොත් ඔබගේ රැකියාව ඔබගේ ව්‍යාපාරය ඔබගේ සේවය සම්පූර් මෙෙන්ම්ම පල ගැටියන් කාදමන ආකාරයෙන් සම්පූර්ණෙම විනාස වෙලා යනවා. ප්‍රේමත සහෝදර සහෝදරිය අපි හොඳට හිදන්ඩඕනේ හොඳින් කල්පනා කර්ඩඕනේ නිතරම අනේ ස්වාමිනිී මම කොහොමද යටහත් පහත් මනුෂයෙක් හැටියට මේ පොළ වෙ ජීවත් පෙන්න්නේ. මම කොොද යටහ පහත් මනුෂ්‍යයක් හැටියට අන්නයට සේවේ කරන්නේ. මම කොහොමද යටහත් පහත් මනුෂයක් හැටියට මගේ පවුලට සේවය කරන්නේ. හැම මොහොතකම දෙවියන් වහන්සේගෙන් ඔප ඉල්ලන්න පටන් ගත්තුොත්. එතන තමයි ඔබ යටහත් වෙන තැන. තමයි ඔබ ටහත් වෙන තැන එක කියන්නේ ඔබගේ මාන්සේන්ගෙන ඔබගේ උඩගු කංවලට ඔබේ මාන්සේගෙන ඔබේ තත්වයට ඔබේ මාන්සේන්ගෙන ඔබේ අධ්‍යාපනයට ඔබ ඉඩ හරින්නේ නැතිව ඔබ කියනවා අනේ ස්වාමිණි මට පෙන්නන්න මට පෙන්වන්න ස්වාමිණේ මගේ ජීවිතය යටහත් කරගන්න කොහොමද කියලා මට උගන්නවන්න ස්වාමිණි එවිට දෙවියන් වහන්සේ ඔබට යටහත්කම ගැන උගන්නන්නට යනවා විදකිනා මේ පොලවවෙ සිටිය මනුෂ්‍යයන්ගෙන් යටහත්ම මනුෂ්‍යය හැටියයට දෙවන් වහන්සේ හඳුන්න ලතිබවෙෙන්නෙ මෝසේස්ස. අපි පෙරලගත්තොත් ගණන් කතාව පොතේ දොසනි පරිච්ේදේ තුංගනිි පදයට ගනන්කතාව පොතේ දොළොසනි පරිචේදේ, තුංගැනිි පදයට මස්ථනකිනවා මෝසෙස්නම් මනුෂ්‍ය තෙමේ පොලෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධිකවශයෙන් මරුදු ගුණාන් විත කෙනෙක්. මෝසේස් මේ පොළවෙ හිටිය හැම මනුෂ්‍යයකුට වඩා ඔහු මුලුද ගුණාන් විත කෙනෙක්. ඕබ කියයි නෑ. අපි මෝසෙස් ගැන හල තියන්නෙ මේ විදිහයට නෙමයි මෝ ඊශායිල් මනුෂ්‍යයකුට පාර දෙෙනවා දැකලා ඔහු ගිහිල්ලා ඒ මිසරේකො මරල පොළවෙේ බලලපු මනුෂ්‍යයා ඕ ෝසෙෂ්ට හරියට කේන්ති යනවා මෝසේෂ්ට තරාහ යනවා ෝසෙස් තුළ කොහෙද යටහත් පහත් මත්ති බෙන්නේ. ඔබහිතයි කොහොමද මෝසස්ක ජීවිතේ යටහත්වෙන්නේ. මෝසෙස්ට හරියට කෝපේන මෝසෙස් තමගේ ජාතිය වෙනුවෙන් තවයි ජාතිය විනාස කරන තැන ටැවිිල්ලතිය නො කියලා. නමුත් නෑ මෝසස්ගේ ජීවිතේ තෙවියන් වහන්සේ අලංකාර ලෙස යටහත් පහත් වන පිණිස. මෝසෙස්ව ඒ මිසරයෙන්. වන් වහන්සේ අරගෙන ගියා මිදියන් කියන දේසයට කුමාරය වගේ හිටිය මෝසෙස්ව, රජ මාලිගාාවක සියලු සිිල්ප ශාස්ත්‍ර හදාාරමින් හිටිය මෝසෙස්ව දෙවියන් වහන්සේ එළියට ඇදල අරගෙන උන්වහන්සේ අරංගියයා ඒ වනන්තර ස්ථානයක බැටලුවන් පාලනය කරන්න යටහත් පහත්කම ඔහුගේ ජීවිතේ තුළ ගොඩනැගෙන්ද. කීදනෙ කැමතිද සියලු සැපසම්පත් සියල්ලුදේ ඇතැහැරලා දෙවියන් වහන්සේගේ හඬට යටහත් වෙලා තමුන්ගේ ජීවිත යටහත් පහත්කම මිහතමානිිකම මුරුදුභාවය ඔබගේ ජීවිතේ ගොඩ නැගෙන පිස දෙවන් වහන්සට ඔබගේ ජීවිතේ ඉඩාරීන්ද. මං ඔබට කියන්නම් එක අපහසු කාරණාවක් නෙමෙයි එක ඉතා පහසුයි ඔබ දෙවියන් වහන්සේට යටත්ෙන යටත්වෙන තරමට दिव्यान महान से वो सस्कर वो भैया लिदारा वो देना जातोत ඔබ දෙවන් වහන්සේ දිරිය පහත්වෙන. මොකද අපිට දීල තිබෙන්නේ දෙවියන් වහන්සේගේ පරණ ගිවසුම අපිට අවවාද සහ අනුශාෂනා පිණිස. අපි දන්නවා මේ ආකාරට මගේ ජීවිතේ මම ගතකොත් මේ ආකාරයට මගේ ජීවිතේ මම යටහත් කොලොත් ස්වාමින් වහන්සේ. ඒ උසස්ථානයට උන්වහන්සේ අපි වගෙන අන්්‍යනවා කියලා. හල ලුය. අපි බැලුවත් ගනන් කතාව දොලොසනි පරිච්චේදේ පලවිනි පදේ දල ම ඉක්මනින්. කියන්නඟගොට දොලොස්නිි පදේ දක්වා. මිස්ධනිකිනවා මෝසෙස් පාවාගත් කුෂ් ස්ත්‍රීිය නිසා මීරයාම් සහ ආරෝන් ඔහුට විරුද්ධව කතා කළෝය. මක්නිසාද ඔහු කුස්් ස්ත්‍රීියයෙක් සරණ පාවාගෙන සිටියේය. ඔහුද. ස්වාමින් වහන්සේ කතා කෙරෙව්වේ මෝසෙස් ලවා පමණක්ද උන්වහන්සේ අප ලවත් කතා නොකෙරු සේක් දැකිවෝය ස්වාමින් වහන්සේ ඒ ඇසු සේක. අපි දකිනවා ආරුන් සහ මීරියම් කියනවා. ස්වාමින් වහන්සේ කතා කළේ මෝසස්ට විතරද. ස්වාමින් වහන්සේ නිතනම. वाම වස වචනය නිදස් කරන්නේමෝසස්ට විතරදඋ වහන්සේ අප ලवाත් කතා නොකරූ සේක් ද කෝය ස්वाමන් වහන්සේ එක ඇස සේක ස්वाමन වහන්සේට ඒ වචනය ඇවන की ලකනවා අපි බෝ අවस्ථ වල ආරන් සහ මීරියම් වගේිබ අවस्ථාව වලි එකට එකතු වෙලා යම් අයගේ जीවිත. න් වහන්සේ විසි නෝවන්ට දීතිය වෙන තලෙන්ත ඔවුන්ට දීතිවෙන හැකියාවන් ඔවුන්ට දෙවන් වහන්සේ සමගතිබෙන සම්බන්ධතාවය ඔවුන්ගේ දියුණුව සියලු දෙයක් කරගණබෝ අවස්ථාවල අපි එක නෙකා අතරබෝ අවස්ථාවල විවේචනය කරනවා. අපි විවේචනය කරද්‍ය අපි දන්නෙම නෑ ඇයි අපි විවේචනය කරන්නේ. ඒයි අපිට නැත්්ද ඇයි අපිට මෙහෙම කරන්න බැරිද! අපිට මේ හැකියාව දෙවියන් වහන්සේ දීලා නැත්ද ඇයි ඒයාවම පාවිච්චි කරන්නේ හැමද හැම. ඇයි එයාටම මේ උසස්ත්‍රීම් දෙන්නේ බොස් හැම දෑම කාම්බරේට ඔෆිස්ස එකට අන්ඩගහන්නන්නේ ඕ හ අඩගහන්නේ කිසිම දවසක අපිට අඩගාල නෑනෙ මම දැකලතියන හ වැඩ කරක්දිී. ඔහු හිමීන් හිමීන් තමයි ඕුගේ වැඩකොටස කරන්නේ නමුත් පුතුම ආදරයක්නේ අපේ අපේ බොස් ඔහුට තියන්නේ බෝ අවස්ථාව වල රැකයාාවහොකරන ස්ථානය අයට මේක හන්න ලොකු ප්‍ර්යක් එලා තියෙනවා. ලොකු ප්‍රශ්නයක් එලා තියෙනවා ඇයි නිතරම මෙයාට විතරක් ඇයි නිතරම යාට විතරක් පඩි වැඩි කරන්නේ. ඒයි තරමේ යාට විතරක් එයාගේ නාමය විතරයි ඕ මීටි එකක් තිබ්පොතින් එයාගේ නාමේ විතරයි නිතරම ප්‍රකාශ කරන්නේ. මොකද්ද මේ වෙනස මොකදද මේ තත්වය ඇයි නිතරම ඔහුගේ නම ඔහුගේ උසස්වීම ගැන අපි කතා කරන්නේ අපි තුළ තිබෙන දේවල් ඉහල ටෝසවලා එකතම අපි තුළ තිබෙන උඩගුකම. එක තමයි අපි තුළ තියෙන උඩුගකම. ඔ කියන ඔබ ැකයාවල් කරන තරුණන තරුණියයන් සිටිනෝ රැකියවල් කරන මැදිවය අය සිටින ඔබ අවුරදු ගානක් ඔබ තවම ඒස්ථානේ පහල සේවක එක්නං ඔබ හැරිල බලන්න ඔබගේ ජීවිතේ දී ඔබ හැරිල බාලන්න ඔබගේ ජීවිතේ දීහ. ඔබ හැරිල බැලුවෝත් ඔබට පෙනේ ඔබගේ අඩු පාඩුව ඔබට පේන පටන් ගැන ඔබගේ දුරුවෝලකම සිත තුළ තිබෙන මේ තත්වය නිසා තමයි මට ඉහිලට යන්න බැරි කෙලොබට වැටෙයි. දැන් මේ අය මොනාද කළේ ස්වමින් වහන්සේ කතා කෙරෙව්වේ මෝසෙස් ලවා පමනදද. මෝසෙෂ්ට විතරද නේ දේවල් තිබුණ ඔවුන් කතා කරන්න පටන්ගත්තා. තුන් එනිි පදේ කියනවා මෝසෙස් නම් මනුෂ්්‍යත මේ පොලොෝ මතු යෙහිස් සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මරුදු ගුණාන්විත කෙනෙක් වූයේය. මම දකිනවා මේ වචනය තුළ. ආරෝසාහ මීරයාම් මෝසෙස්ට මේ ආකාරෙයට කතා කරද්දී මෝසෙස්්ට පණිවිඩේ එන්න ඇති. මෝසෙස් ඔබගේ අක්කයි. ඔබගේ සಹෝದ್ರಯයි එකතුು වෙලා ඔබට ಪುತಮ ವಿදිಿಹට ದಸ್ කියಯನවා. බ ඔබ හරි ඉහළල ඉන්න. ඔබ හරි ොක්ක කියලු හිතාගන ඉන්න. ඔබ හිතාං ඉන්නන්නේ ඔබට විතරයි දෙවියන් වහන්සේ කතාරන්න කියලු. ඔබට විතරයි මේ හැකියාව තියෙන්න්නේ කියලු. මෝසෙස් ඔබට නිතරම නිතරම ඔබගේ සහෝදරය සහ සහෝදරිය ඔබ 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 විේචනය කරනවා. බල සහන්නනෑ මං ඔබට කියන්නේ. එවැනි පරිසරයක් එතැන ගොඩ නැගෙන්න්න ැති කියළලම වි්වාස කරනවා. මෝසෙස් නෙමෙයි කටක් කැරිය. මෝසස්න මේ තමාගේ සහෝදරයට විරුද්ධව කටක් කැරියේ. මෝසස්න මේ තමාගේ සහෝදරයට විරුද්ධව කටක් කැරිය. ඒ තරම් මෘදු නිහත මානි හදවතක් මෝසස් තුලතිබුණා. මෝසස් තුල තිබුණ නිත මානි හදවතක් මෘදුකමක් මෝසස් තුල තිබුුණා. ස්වාමින් වහන්සේට මේ වචන ඇහුනට පස්සේ හතරවෙනිි පදේ කියනවා ස්වාමින් වහන්සේ කනෙහිම මෝසස් සහ ආරෝටත්. මීරියාම්තත් කතා කොට නොබලා තුන් දෙනා සම්මුක වීමේ කූඩාරම ලඟට පිටතට එන්නයි කී සේක. ඔවුන් තුන් දෙනා පිටතට ආවෝය. ස්වමින් වහන්සේ වලා ටැඹකින් නැවීත්. කූඩාරමේ දොරකඩ සිට. ආරොන්ට සහ මීර්යාන්ට හඬ ගැසූ සේක. ඒ දෙතන ඉදිරියට අහවෝය. උන්වහන්සේද මාගේ වචන අසන්න. නබලාතරහි ಪ್ರපේත කෙනෙක් ಸටනම් ස්වාමි u මම ඔහුට දර්ශනයකම් ප්‍රකාസ වෙන්නෙමි. ಹීනයකින් මම. ඔහුට කතා කරන්නෙමි මාගේ මෙහෙකරු ව මෝසෙස් එසේ නොවේ. ඔහු මාගේ මුළු ගෘහයහි ඉතා විස්්වාසිකය මම ඔහු සමග අන්ದරු කතාවලින් නොවේ. මුෙන් මුව ප්‍රකාශ ලෙස කතා කරමි ස්್වාමින් වහසේගේ ಸුවරූපයද ඔහු බලන්නේය එබැවින්නු බලා මාගේ ෙකරු වූ මෝසිිෂ්ට විලුද්ධව කතා කරන්ට බයනූනේ කිසේදැයි කී සේක. අපි කිනවා දවන් වසේ කියනවා. දෙවියන් වහන්සේ කියීනාව මට පුළුවන්කම තිබෙනවා නුබල අතෙරෙ ප්‍රපේතවරය කිින්න්නවනන්ගේ ප්‍රපේතවරේ අට දර්ශනවලෙන් සහ සිහිනවලින් කතා කරන්න. නමුත් තිවියන් වහන්සේ කියනවා මගේ මෙහෙකරු වූ මෝසෙස් ඒ වගේ නෙවෙයි. ඔහු මාගේ මුළු ග්‍රුවයෙහි ඉතා විස් වාසිකයි මම ඔහු සමඟ අඳුරරු කතාාවලින් නොව මුවෙන් මුව ප්‍රකාශ ලෙස කතා කරමි මුව දෙවියන් වහන්සේ මුහුණට මුහුණ මුණ ගැසීමක් මෝසෙෂ්ට තිබුණා දෙවියන් වහන්සේගේ සුවරූපය මිතර දකින්න පුළුවන්කමක් මෝසෙෂ්ට තිබුණා මේ විශ්වාසවන්ත වූ මේ විශේෂ සම්බන්ධ තාවයක් මෝසස්ක ජීවිතයට තිබුණා ඒක තමයි මෝසස්ක ජීවිතේ තිබුණු යටහත්කම. මඟබට කියන්න ඔබ යටහත්කම ඔගේ ජීවිත ඔබ පැළද ගත්තා හම දෙවියන් වහන්සේ ඔබට දුරඉඳලා කතා කරන්නේ යන්නේෙ නෑ ඔබ යටහත්කම පැළඳ ගත්තාම තව කෙනෙක් ඔබට ප්‍රපේතමය වචනයක් දෙන්න අවශ්‍යනෑ තව කෙනෙක් දර්ශනයකින් දෙයක් දැකලා ඔබට ප්‍රකාශ කරන්නුවමනහනෑ තව කෙනෙක් ස්වප්නයකින් දෙයක් දැකලා ඔබට ප්‍රකාශ කරන්න ුවමනාා නැෑැ ඔබ යටහත් වනවිට දෙවියන් වහන්සේ ඉදිරිිය ඔබගේ ඉදිරියට උන්වහන්සේ ඇවිල්ලා මුුවෙන් මහ ඔබ ඉදිරියේ ඉඳගැන උන්වහන්සේ කතා කරන්න යනවා හලluja! සංසාාවේවා ඔබගේ ජීවිතය යටහත් කරගන්න යටහත් කරගත් තරවට ඔබ දකින්ට යනවා දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය ඔබත් එක්කතිබෙන. හ ස්තුති වේවා එස් සුති වේවා එක හරි අලංකාරයි. එක හරි අලංකාරයි. මම යටහත් වෙන්න උත්සාහ කරන්නේ පොළොව ශිරවාද ලබන්න නෙමෙයි. යටහත් වෙන්න උත්සාහ කරන්නේ ඉහලට එන්න නෙවෙයි. යටහත් වෙන්න උත්සා කරන්නේ දේවල් ලබාගන්න නෙමෙයි. යටහත් වෙන්න උත්සාහ කරන්නේ. දෙවියන් වහන්සේ සමග මුහුණට මුහුණ ඉදගන කතා කරන්න්න. හලෙලුයා එකබගේ දර්ශනය කරගන්ඩ. යටහත් වෙනේ යටහත් වෙන්න ස්වාමිණ, මගේ රැකිහාාවේ ප්‍රමෝෂණ එකටනෙබෙහි. ඕ රැකිෙන මගේ මුදල් වැඩි කරගන්න නෙමෙයි යටහත් වෙන්නෙ ස්වාමිණි මට ඕනෙ ඔබ වහන්සේ එක් මුහුණට මුහුණ සම්බන්ධතාවයක්. නිතර ඔබව දකින සම්බන්ධතාවයක්, නිතර ඔබ සමඟ කතා කරන සම්බන්ධතාවයක් මගේ ජීවිතයේ තුළ ගොඩ නගාගන්්ඩ හලෙල්ලු ය සුතිවේවා ස්වාමිනිි ප්‍රශංසාහ වේවා සතිවේවා සුතිවේවා සතිවේවා සතිවේවා. ඒ පදේ කියනවා අටමනි දෙමනි කොට්සක නುඹ අම්මාගේ මෙහෙ කරූ මෝසිෙස්್ට විරුද්ධව කතා කරන්ට බය නනේ ෙ සේ දැයිකී සේක. ස්್වාමින්න් වහන්සේගේ උදහස ඕන්ට විරුද්ධವෑවිලි උන්වහන්සේ ಆಹක්್ව ගිය සේක. වලා කුලද කූඩාරම මතුයෙන් පාවගේ බලව මීරයාාම් කුෂ්ට රෝගීව හිමමෙන් සුදුවාය ආරෝන් මීරියාම් දෙ බැලූවිට කුෂ්ට සහිත වවාය හවිි දකිනවා මීරයාම්ට කුෂ්ටයක් ඇතුුණා ඇගේ චරිරයේ කුෂ්ට ඇතිවුුණා පමණක් නොවෙයි සම්බන්ධ තාවයන් වලින් ඇව සම්පූර්ණයම අයින් කලා ර වෙනම හදලා ඒ කඳවුරය ඇඒව තබා ගන්නැතුව වෙනම කූඩාරමක ඇයව නැබත්තුවා. දකිනවද උඩගුකම යටහත් පාත් නැතිකම අපේ ජීවිතේ මොන තරම් විනාසය ඇති කරනවද. තමන්ගේ සහෝදරයන්න එක් තමන්ගේ පවුලක්ක තමන්ගේ සනග එක්ක එකට ගැවසින්න බැරි කුෂ්ට රෝගයාක. මීරියම්ට නිදහස් වුණ. මීරියම්ත කුස්්ටරෝගය නිදහස්සුනහම මීරයාම් හිටිය වෙනම කඳවරක ම ඔබට කියන්නම් යටහත්කම අපේ ජීවිතය නැතිවනාහම අපි තනිවෙන්ට යනවා. අපි උද්ඩගු වෙද්දිී මිනිස්සු අප උ ප්‍රතික්ෂේප කරනවා. අපි උඩ්ඩගු වෙද්දී මනුෂ්‍යෝ අපි ගණන් ගන්නැතුව යනවා. මනුෂ්‍යයකක නංගලින් කතා කරන්න පටන් ගැනී ට මතකයි ඉස්සර එක එක තමුන් ගැන වරනා කරන තමුන් ගැන පාරට්ටු කරන තමුන්ගේ හැකියාවව නිතරම කියන එක මනුෂ්‍යය හිටියා. ඒ මනුෂ්‍යයා අපි ස්කෝල් යන කාලෙ. ඒ මනුෂ්‍යයා පහරයන්වා දැක්කහම අපි හරියට ඒ මනුස්සයටට අපි. එක නම්වොලින්ංඒක දේවල් කියනවා යම් කියනවාම අනිකං රක්වත්ති මැනිිකෙගේ පුතාවගේ කියලක් කලලා බදන්න රක්වත්ේ මැනිිකව කෞුද කියලාලහත් කලා හ මොකොද ඒ තරං උඩගු කොමක් එ එයා තුළ තියන්නේ කියලාක් කළයිවගේම අංන්නවිල්ල තියෙන්නේ එයා යා යන්න බිමින්නවේ යන්න උඩින් කියලා කලා මනුස් සෙෝ ඒ වගේ අයව ප්‍රතික්ෂේප කරනවා ඒ වගේ අයබ කොන් කරනවා නමුත් යටහත් භාවය අපේ ජීවිතේ ඇති කරග මනුෂ්‍යෝ අපිට ආකඩුෂණය වෙන්න පටන් ගන්නවා අපි ළඟට මනුෂ්‍යන් එන්න පටන්ගන්නවා ඉතිං එනිසා යටහත් පහත්කම යටහත් පාත්කම ඔබගේ ජීවිතය ඔබ ගොඩනගාගණඩ එකලොස්සනි පදයට ආපොත් අපි දකිනවා ආරුන් මෝසෙස්්ට කතාකොට අහෝ මාගේ ස්වාමිනි අප විසින් මෝඩ ලෙස හැසිර කලාව් පාපය අප කෙරෙහි නොතැබුවෝ මැනව දකිනවද උඩගුකොම කියන්නේ පාපයක් යටහත් පහත් නොවී සිටීම සහ අන්න අය විවේචනය කිරීම කියන එක පාපයක් ඒක යහරුන් කිව්ේ ඒ පාපය අප මත ති අන්ඩේ පා ඒ පාපය අප මත නොතෙබුව මැනව අපි විසින් මෝඩ ලෙස හැසිර. අපි මෝඩයින් වගේ හැසුරනාා ස්වාමිණි අනේ ස්වාමිනි අපි අඥාන වුණය මොහොතේදී මොද යටහත් පහත් මනුෂ්‍යයාට තමයි ප්‍රඥාවනිි දහස්සවෙන්නේ. උඩගු මනුෂ්‍යයා අපි දකින්නේ. අඥාන මනුස්සේ කැටියට. නමුත් යටහත් පහත් මනුසය අපි දකිනවා ඔහු නුවන ඇති ප්‍රඥාව ඇති බුද්ධිය ඇති මනුසෙක් හැටියට අපි දකිනවා මේ යටහත් මනුෂ්‍ය අපි දොස්නි පදේටාවත් අපි දකිනවා තමමාගේ මාන්සෙන් භාගයක් දිිර ගොස්. මෞුසයෙන් බිවෙන මල දරුවකුමෙන් වෙන්ට නොහරින මෙන් අයදිමී කීසේක. ඔබට පේනොවද මේ පදය. පද කියනවා ආරුන් කියනවා මෝසස්ට මෝසස් ඇ තමාගේ මාන්සයෙන් භාගයක් දිරාගොස් ස්වාමිණි. යටහත් පාත් භාාවය නැතිවන හම අපේ ජීවිතේ අපේ මාන්සය සයවෙනවා. උඩගුකම අපේ ජීවිතේ ආවාහම. සොයවෙනවා අපේක් අපේ මාන්සය දිරායනවා. මාන්සය දියවෙනවා මඟපිටි කියන්නේ. කොහොමද දියවෙන්න පටන් ගන්නේ. බො අවස්ථහවල නොයෙක් ආකාරයේ ශරීරයට වේදනාකාරී ශරීරයට හානිකර රෝග යන්න අපේ ජීවිතවලට ඇතිබෙනවා. අපි බලනො කොහොම කොහොමද මාන්සේ දිරාපත්තුවන්නේ ඕ යටහත් පහත්භාවය නැතුවකි හාම නිතරම ඒ උඩගුකම ආවාහම එයි ඉන්නේ නිතරම ඕන් කනස්සල්ලෙ ඉන්න නමුත්ඔම් බාහිරෝ පේෙන්ට ඉන්නවා ඕ අපි වහෙම ඉන්නකිලා පිම්බිලා ඉන්නවාගේ පේනව නමුත් නැහැ පිම්බිලා නෑ ඇතු ලාන්තයෙන් සම්පූර්ණයෙන්ම රෝගෙක් හැටියට හෝ ගත කරන්නේ ශික් මෙච්චර මෙච්චර පුළුවන්කමත්තිබිලා අපි හම මෙහෙම මෙත්තෙර හැකියාව තිබිලා ඇයි මට මේ තත්වෙන් සලකන්නේ කියලලා බවස්ථාව හිතන ම ගොපට කියන්න යටහත් පහත් භාවය ඉතානාර්ග දෙයක්. ඉටවස්සේ මෝසෙස් ඒ වචන ප්‍රකාශ කරාට පස්සේ. මෝසෙස්ද අනේ දෙවියන් වහන්ස ඇ සුව කල මැනවයි, ස්වාමින් වහන්සේට හඬගැසීය. මෝසේ මොනොහද කළේ තමන්ට විරුද්ධව කතා කරපු, තමුන්ට විරුද්ධව චෝදනා එල්ල කරපු, තමන් සුදුසු නෑ කියලා ප්‍රකාශ කරපු. ඒ අය වෙනුවෙන් දෙවියන් වහන්සේට වහන්නලව කරනවා අනේ දෙවියන් වහන්ස ඇවසුව කරන්න යටහත් පාත් මනුෂ්‍යෙක්ගේ ස්ුභාවය තමයි තමුන්ට විරුද්ධව තමුන්ට විරුද්ධව ක්‍රියා කරණයට ආශිර්වාද කිරීම පේත්‍ර සිගනගත්තමේ දේ බොහෝම පේත්‍රස්ගේ පොත බැලුවොත් මේ යටහත් පහත්කම් ගැන පේත්‍රස් කතා කරලා තියෙනවා. පේතුරු තු රිච්චේ බ බලන්න ටං ගක්තුොත්. ඔට බොහෝ කාරණ මේ යටත්කම යටහත් පහත්කම මෘුදුකම මෙහතමානිකම ගැන ඔබට ගැගන්න පුළුවන්කම ලැබෙනවා. මෝසස් කියේනවා නපුරට නපුරනොකොට නොබලා නපුර කරන්නන්ට ආශිර්වාද කරපල්ලා. මින්දාවටමින්දාවනකොට ඔවන්ට ආශිර්වාද කර පල්ලා. යටහත් පහත් මනුෂ්‍යයාගේ මකයේ නිතරම තිබෙන්නේ ආශිර්වාදය. ඔහු නිතරම දෙවියන් වහන්සේට ආශිර්වාද කරන මනුෂ්‍යයෙක් බවට පත්වෙනා. හලෙලුය ඒ වගේම අපි දකිනවා යටහත් පහත්කම කියන්නේ තමන්ගේ අඩු පාඩු දකින පුද්ගලේ. යටහත් පහත් පුද්ගලයෙක් මම තමයි වැඩ්ඩා! මට තමයි ඔොක්කොම කරන්න පුළුවන්. මට හොඳ නුවනත්තියෙනවා. මට දිග්‍රතියෙනවා. මට තියෙන සුදුසුකං එක්ක මම තමයි ඉන්න ඉහළම කෙනා කෙලා බොහවස්ථාවල උඩකු ඌූවන්. කාසරද යටටහත් පුද්ගලයා හැමතිස්ේ ොහොයෙනවා අනේ මොකද මන්තුල තියෙන දුදර්ුවලකම මොකද මගේ ජීවිතයේ තියෙන අඩු පාඩුව අනි ස්වාමිනි මටක පෙන්නන්න එක මට හොයල දෙන්න හැම මොහොතකම යටහත් පහත් පුද්ගලයා ඒදේ හොයනවා. අපි පෙරගත්තු නික්මයාම පොතේ හතරවනි පරිච්චේදේ දවනි පදයට නික්මයම හතරවනි පරිච්චේදේ දවනිි පදයට මිස්ථාන මෝසෙස් අහු ස්වාමින මීට ප්‍රමවා. ඔබ තමන් මෙහෙකරුවාට කතා කලාට පසුවවත් මම ව්‍යක්තෙක් නොවෙමි මක්නිසාද කතාවට අදක්ෂ වූ අදක්ෂදිවක් ඇත්තා වූ කෙනෙක්මයි ස්වාමෙන් වහන්සේට කීවේ. ස්වාමින්න් වහන්ේ මෝස ස්වතෝර ගන්නවා ඒ සාහිල් සනඟ මිශරයෙන් ගලවල රංගඩ. ඒ මොහොතෙ දදි මෝසස් කියනවා ස්වාමීින් වහන්සේට අනේ ස්වාමිණි මම එච්චර වචන කතා කරන්නේ ැන භාෂාවට දක්ෂ මනුස්සයෙක් නොවෙයි මම කතාවට අදක්ෂයි මගේ දිව අදක්ෂයයි ට හැකියාවක් නෑ ඒ මනුෂ්‍යන්ට ගිහිල්ල කතා කරන්න ඔබ මට එන්න කියනවා අනමුත් මම කොහොමද ඒ මනුෂ්‍යන්ට කතා කරන්නේ ඒ හැකියාව මට නෑ කියලා ಆತರ ಸහ ಸ ಪದವಲ කිය ವಿ ಸ್ವමಿ හಸසಗගේ ಉದදහಸ ೋಸ್ಟ ರುද್ವ ವನನಯ ಉන්್හසේ ನುವේ හෝදර ව ಲෙವಯ ව ಆರೋ್ ඉන්නවා නොವේද. ತಿಯನ ವಹಸේ ಪಾರಮ ಹವುವ ಆ ಸವමಿ හಸಗගේ ಉದදಾಸ ೋಸಷ್ಟ ವುද්දವ ඇವನ ನ್ನසේ. බේ ಹෝදර ව ಲෙವයා ව ಆರೋ್ ඉන්නවා නොವේද. ಹට ವ್ಯක්್ತ ලෙස කතාරಂට ಪළුවන් බව දනිමಿ ಬලව. හු ඔබಸ. හබවන්ට එන්නේය ඔහු ඔබ දුටුවාම තමාන් සිටන් සන්තෝස වන්නේය. ලොකු සේවේට දෙවියන් වහන්සේ මෝසිස්ව කැඳවලා. ඒ සේවට දෙවියන් වහන්සේ මෝසසව යොමු කරන්න බැලුව හම මෝසිෙස් කියනවා මං දක්ෂනෑ. මම අදක්ෂයි මට කතා කරන්න බෑ. දෙවියන් වහන්සේ කියනවා මම ඒකට පුද්ගලයෙක වන්න ඔබේ සහෝදරය වන ලෙවිය වූ හලලුයා සුතිවේවා අපි අපේ ජීවිතය අප අඩු පාඩු අපි දර්කිට පටන් ගත්තොත්. අපේ දුර්ුවලකම අපි දකින්න පටන් ගත්තොත්. අපි කරන හැම සේවයක් සීයට සියයක් සාර්ථකවෙන්ට යනවා. එකග මට විතරක් පුළුවන් කියලා හිතලා අවස්සාවල දෙවියන් වහන්සේ යම් දේකට ඔබ කැඳෙව්වාහම බොහිතනවා හ. වන් වහන්සේ මට තමයි කතා කළේ මාව තමයි තෝර ගත්තේ කියලා ඔබ ඒදේ කරන්නට යද්දී ඔබට එක හැකියාව නැති බව ඔබට වටහගන්න බැරිවුණ හම ඔබට වඩා දක්ෂයෙක් ඒකට දෙවියන් වහන්සේ යොමු කරන්න හැදුව හම ඔබ මුහුණ එල්ල ගන්නවනං ඔබ අඩනවනං ඔබ පෙරල් එනවනං ඔබගේ චීවිතේ ඔබ තාම යටහත් නෑමකද ඔබ කැමැති නෑ දෙවියන් වහන්සේ ඔබට දුන්නුදේ තවත් කෙනෙක්ෙක් එක බෙදාගන කරන්න තමුන්ගේ දුර්ුවලකම අඳුනගන්න පුද්ගලයා. තමුන් අදක්ෂ බව පිළි ගන්නවා. යම් කෙනෙක්පේකට යොමු කරද්දි කියනවා මේක තමයි හොඳම අදහස එක තමයි හොඳම අදහස මට පුළුවන් එතකොට එඇත් එක්ක වැඩ කරන්න එයා මේ වැඩේ කරගනය අද්දී ම ඉතුරු ටික කරගනයන්න. ඔබ මට එලිදරව් දෙෙනවස්වාමිනි මම ඔහුට කියන්නම් මේක කරන්න කියලා ඔහු ඒදේ එතකොට කරන්න පටන් ගනී යටහත් පත් භාාවතී දියක යපි නිවැරදි සම්බන්ධතා ගොඩනගාගන්නවා එක විශේෂයෙන්ම වටිනාකමත් දෙන්නේ දේවසේවේ තුළ ඔබගේ හදවතේ තිබෙනවා අනන් දෙවියන් වහන්සේට සේවයක්ක් කරන්න ඔබ යටහත් පහත්වෙඩ ඒවගේම ඔබගේ දුරුවලකං අඳුනගන්න ඒ වෙනුවට දෙවියන් වහන්සේ පාවිච්චි කරන කෙනාට ඒ අවස්ථාව දෙන්න පුරුදුුවෙන්ට. මෙකිතා වටින දෙයක් මෙකිතා වටින දෙයක් ඔබට දෙ ඔබ ැ රැකියාව තුළ ඒ මට්ටම බබ පවත්තුවන්න ගියවතින් ඔබේ රැකියාවේ ඔබ නොදනොත්තුම් ඉහිලට යන්නේ ඒහා කාරිටයි බොහද මට ඒ ගැන හොද අද්දකීමක් තියෙනවා ම රැකියාව කරද්දී ඉරක් කොල දෙවියන් වහන්සේ මාව යොමු කලාා. එක එක ක්ෙක්ෂන් නෝට මම කාලයක් පෙස්ටිෂේ තව කාලයක් කූල් කිචන සැලට් වුවනේ තන චේ ඊට පස හොටකි චනෙ එකේ චේ ඊට පස්සේ මේන්ටනසකේ සුපයිස. එක කියන්නේ සම්පූහුරනම මට හිතාගණඩ බැරි සේවහවන් රාසියක් මම ඒ රටේදි කලා. කියන්නේ මම දන්නෑ ඇයි කියලා. ස්වාමින් වහන්සේ ඒස්ානෝලට මාව යොමු කරද්දිී යොමු කරන කෙනගේ ම ඉල්ලුව හැමදිස්සම. මට හොඳ සේවකෙන් දෙන්න දක්ෂතාවේ තියෙන අය. නමුත් ඒගොල්ලෝ එක යොමු කළේ ඔබ දක්ෂයි මේදේට ඔබට පුළුවන් මේ දේ කරන්න කියලා. නමුත් මම තනිවම එක වැඩක් කරන්නගේ නෑ මම හැම මොහොතකම තව කෙනෙකුට අවස්ථාවක් දෙන්න පටන්ගත්ත. මෙයා දෙන්නමට මොව දෙන්න මට මොව දෙන්නට එයා දක්ෂයේ දට එයට මේ දේ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ දෙවියන් වහන්සේ උසස්ම තැනට ස්මන් වවාන්සේ රැකියාව තුළ මට න්න ස්වාමින් වවාන්සේගේ අනුග්‍රහය. ුණාවද දෙවියන් වහන්සේ දුන්න. ඉතිං ම දකින දේ තමයි අඩු පාඩු හඳුනා ගන්න තැනට එන්ඩ. අඩු පාඩු හඳුනා ගන්න ැනට ේ තු ෙම තමයි ඔබව යම්දකට ැෙේවොත් ඔබ ස් භාරංචයට ැඳවල තිබෙන හොන. ඔබ සුභාරංචියය ප්‍රකාශ කරගන අදදී ඔබහිතන්න එපා මාව කෙන්දෙ වෝ දැන් දෙවියන් වහන්සේ මම තමයි සුවකරීම මේ දීමනාව තියනපු පුද්ගලයාත් මම තමයි වචනය ප්‍රකාශ කරන ඒයන්නේ වචනය ප්‍රකාශ කරන්නත් මංම තමයි සුවයනි දහස් කරන්නේත් මංම තමයි සියලු සේවා වන්ටික දැන් මම තනියමක් නෑ. ඔබ විම සන්න දෙවියන් වහන්සේෙන් ස්වාමණි මේ හැම දෙයක්ම කරන්න මම දක්ෂයත් නෙවෙයි. ස්වාමින් වහන්සේ ඔබට ඊට පස්සේ කුතු කරනවා නිවැරදි අය ඒ ඔබ යටහත් පහත් වන තරමට ඉට පස්සේ ඒඇත් එක් ඔොබට සේවේ කරන්න ඉතා පහසයි ජීවිතේ වෙනස් කරගන්ඩ ජීවිතේ පරිවර්තනය කරගඩ. එ නිසා මම කැමති ඉක්මනින්ම කාරණ හයක් තිබෙනවා ඒ කාරණා හය යටහත් පහත්කම සම්බන්ධව මම ඔබට කියලා අවසංකරනවා පිෙරල ගත්තු ගීාව වියේ පොතේ දහට වවැනි පරිච්චේ දේ විසි හත්තුනිි පදය ගීතාවලිය දහට වනි පරිච්චේ දේ විසි හත්වනි පදය ටහත් පාත්කම තුළ දෙවියන් වහන්සේ අපිට දෙන ආශීර් වාාද. හලලු සති ස්වාමිනය. මක්න සාද ඔබ පීණිත වූ සනග ගලවන සේක නමුත් උටගු ඇස් පහත්. පීඩිත සෙනග එකන්නේ යතහත්ඌූ සෙනග යටහත් පහත්තු සෙනග උන්වහන්සේ ගලවනවා. ැ ගලවනව කියන වචනයේ කීපයක් තමයි තේරුන් දෙවියන් වහන්සේ යයටහත් පහත්වන කෙනාව ඔවුන්ගේ පාපයෙන් ඔන්න ගලවනවා. එකන්නේ උුන්ගේ පාපයට ඔවුට සමාවක් ලැබෙනවා. ඒවගේම ඔන්ගේ ජීවිත ඔගේ හදවත තුළ යම් කිල්ලිටිකමක් ඔන්ගේ ජීවිතවලට ඇතුළු නොතින් ඔගේ හදවතට ඇතුළු පං යයටහත් පහත් මනුෂයගේ කිල්ලිටිකම් උන්වහන්සේ පවිත්‍ර කරනවා. ඒවගේම සතුරාගේ පරරික්ෂාවන් නොලින් පතුර නිතර නිතර ඇති කරන පරීක්ෂාව නොලින්. යටහත් පහත්ූ මනුෂ්‍යාව දෙවියන් වහන්සේ ආරක්‍ෂා කරනවා. ඒ වගේම නිඩාවලින් උන්වහන්සේ ගලවනු ලබනවා. පදකිනවාද. ටහත් පහත් ස්වභාවය. යටහත් පහත් ස්වභාාවය අපේ ජීවිතය අපි ගොඩ නගාගත්තෝොත්. අපි තුළ පාපයට රජකම් කරන්න ඉඩක් නැතුව යනවා. කිල්ලිට. සිතිවිලි අපේ හදවත තුළට ඇතිල්වෙනයකෙන් අප නිදහස් වෙනවා. ඒ වගේ යක්ෂ නොයෙක් පරිීක්ෂාවන් අපේ ජීවිතයට ගේද්දිී ඒ පරීක්ෂාවලෙන් අපි සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා සහ නින්දාව අපහාසයෙන් දෙවියන් වහන්සේ අපි ගලවනු ලබනවා. යටහත් පහත් මනුසිට කවදක්ත් කිසිම මනුෂයක් වර්රදා කියන්නේ. ඩගු මනුෂයෝ තරම කරන්නේ යටහත් පහත් අයෝ විවේචනය කරම එක ඒක මොකද එක ඒගොල්න්ගේ ජොබ් කනෙමයි එක සතුරාගේ ජොබ්බ එක නිසා උඩගු කමයෙන්නේ කාගෙන්ද මුලිින් උඩුකම ඇතුුණ හටද සාහතන්ට සාතන උඩ්ඩුගු කොම නිසා ස්වර්ගෙන් පහලට වැටුුණා වැටුණු කෙනාගේ ක්‍රියාකාරකම එක ආස කරන අය තුළට සතුර ඇතුළු කරන ඒ වෙන්න බොනොද මොහුන් ලැජ්ජා සහගත වෙනවා ඔවුන් පාපයෙන් පිරෙන්න්නේ යනවා ඕගේ හදව නිතරම කිලිතිවතිබෙන්නේ යනවා සහ නිතර නිිතර ඔවුන් පරීක්ෂා තුළ ගමන් කරනවා. ඉවරයක් නෑ ගේ ජීවිතයට එන ප්‍රශ්න එකවකින් ඔුන්ට නිදහස්වෙන්න කාලයක් නැතු යවා. ඒ වගේම බැලුවත් ගීතාවලිය විසිපස්ස වනි පරිච්චය නවනි පදයමස්ථානක් එනවා උන්වහන්සේ යටහතුන් යුක්තියෙහි හසුරුවනසේක යටහත්උට තමන්ගේ මාර්ගය උගන්වනසේක. යටහත් මනුස්්‍යයට උන්වහන්සේ ඒ අය යුක්තියෙහි හසුරවනවා යෝගේම උන්වහන්සේගේ මාර්ගය උන්වහන්සේ පෙන්ඩනවා. අපි දකිනවා මෝසස්්ට දෙවන් වහන්සේගේ මාර්ගත් ඊශ්‍රය සැනගට උන්වහන්සේගේ ක්‍රියත් පෙන්නුව කියලා දවෝ වචනය කියනා. දෙව වහන්ස නිතරම මෝසේෂ්ට පෙන්ුවේ මාර්ග. ඔබ යටහත් වෙද්දී දෙවන් වහන්සේ ඔබට මාර්ග පෙන්නන්න නවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ යටහත් පහත් කියල කියන්නේ නිහතමානී මනුෂ්‍යෝ. ඒ අයට දෙවන් වහන්සේ උගන් වනවා යම් දෙයක් හරියට කරන්න. යම් දෙයක් නිවැරිදිව කරන්න. යම් දෙ ජයග්‍රහණය කරා ගෙනයන් දෙවියන් වහන්සේ ඔවුන්ට උගන්ගොමින් සත්‍යේ තාවය නැමැති දෙවියන් වහන්සගේ වචනය සමඟ කොහොමද මේ තත්ත්වයන් වලින් ඔවුන් ජය අරගන්න කියනදේ ස්වාමින් වහන්සේ උුන්ටු ගන්නන්ට යනවා. යටහත් පහත්කමේ විශාල ආබරණයක්. විශාල ආබරණයක්. ඔබේ එක පැළදගත්තොත් විශ්වාස කරනව ජීවිතය පරිවර්තනය වෙයි ඔබට ඔබ මතක නැතිවෙන තරමට. ඔබට ඔබව මතක නෑ. මේ මමද කියලා. මම කවුද කියලා ඔබයි සමහර අවස්ථාවල අේ මමද වේ ඉන්නේ මට මෙ මගේ ජීවිතයට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔබට පුදුම හිතේ මොකද ඔබට තිබුණ නැති බුද්ධියක් නුවන තැනගැන්මක් දෙවියන් වහන්සේ ඔබට නිදහස් කරයි. එතින් තමයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ දේවල් හරියට කරන්න. හැම දෑම වැරදුන් අයට ඔබ යටහත් පහත්වෙටන. යට දේවල් කරන්න දෙවන් වහන්සේ ඔබට උගන්නවන්ට යවා. ඊලඟදේ තමයි දෙවන් වහන්සේ තුළ යටහත් පහත් මනුෂ්‍යය ප්‍රීතිමත් වෙනවා. දෙවන් වහන්සේ තුළ යටහත් පහත් මනුෂ්‍යය ප්‍රීතිමත් වෙනවා අපි බැලුවොත් යෙසාහය පොතේ විසි නමවෙනි පරි කේරේ දහ නමවෙනි පදය. මස්ථානක් කියයනවා යටහත් අය ස්වාමීන් වහන්සේ කෙරෙහි වඩ වඩා ප්‍රීති වෙනවා ඇත. මනුෂ්‍යයන් අතරෙන් දිලින්දෝ ඉස්්‍රයිල්ගේ ශුද්ධ තැනන් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වෙනවා ඇත. මෙ පදේ සඳහන් වෙන තේරුම තමයි යටහත් පහත් මනුෂ්‍යෝ නිතරම ඔවුන්ගේ විපත්ති වලදී පවා ඔවුන් තම ස්වාමියාවන දෙවියන් වහන්සේ පීති වෙනවා ඒ ප්‍රතිමත් වෙද්ද දෙවන් වහන්සේ මොකද කරන්නේ. වඩ වඩා ප්‍රීතිමත් වන පිණස්ස දෙවියන් වහන්සේ සුද්ධාත්මණන් වහන්සේගේ පීතිය තව ඕහුගේ ජීවිතය තුළට නිදහස් කරන්න පටන් ගන්නවා. ඔවුන් කරදරේක සිටින විට ඔවුන් දෙවියන් වහන්සේ තුළ ප්‍රීති වෙනවා. අපි දකිනා පාවුලු තුමාගේ ජීවිතය බැලුවොත් පාවුලු තුමා යටටහත් පහත් මනුෂ්‍යයෙක් නේද. ඔහු. කොපමන යටහත්ද කියන වනං ඔහු කිසිම වෙලාාවක ඔගේ ආධිපත්්‍යේ බලය හුගේ අතටගත්ත නෑ. ඔහුගේ හැකියාවන් නොහ අතරගත්ත නෑ. ඔහු නිතරම අන් අය ඉදිරියේ යටහත් පහත් මනුෂේ හැටියට ජීවත් වනා. දෙවියන් වහන්සේ හොුව උසස් කලා ඒක ඔහු නිතරම ලිියන්නේ ඔහු තුළ තිබුණ ප්‍රීතියක් ඔහු තුළ තිබ නිතරම උතුරාහැන ප්‍රීතියක්. එනිසහ මනාඩ කරන්නේ. හිරගේ දාලා කසේෙන් ගහලා දංමැල්ලොලින් බැඳලා. ඔහුව හිරකරලා තියන්න පුළුවන් වුුණාද නෑ. ඔහු ප්‍රීතියෙන් දෙවියන් වහන්සේට නිතර ගීතිකා කියන්න පටන්ගත්තා. දෙවියන් වහන්සේට වඩ වඩා පවුල්තුමා ප්‍රසංසා කරන්න පටන් ගත්තා. අපි දකිනො යවස්ථාව පෙද්දදිී. දෙවියන් වහන්සේගේ කරුණාව නිදහස්වනා කරුණාව නිදහස් වවෙලා හිරගේ බිඳිලා දම්බැල් කැඩිලා පවුල්තුමා සහස්සියලු හිරකාරෙන් නිදස්සුනා කියල කියනු. යටහත්කම? යටහත්කම අපේ ජීවිතය අපි වැඩි කරගන්න වැඩි කරගන්න දෙව් ප්‍රීතිය අපේ ජීවිතය තුළ රජකාම් කරන්න පටන්ගන්නා. ඉලඟදී තමයි දෙවන් වහන්සේ යටහත් පහත් අයගේ යාඥ්ඥාවට පිළිතුරු දෙනවා. යටහත් පහත් අයගේ යාඥඥාවට පිළිතුරු දෙනා. ධානිල්පොතේ දවනි පරිච්චිදේ දොස්නනි පදෙ ස අපි බලවොති. මස්ථාන කියනවා, මට කතාකොට ධානියල් බය නොවන්න මක්නිසා ඔබ තේරුම් ගටත් ඔබේ දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වෙන්ටත් ඔබේ සිත යොමු කරගත් පළුමුවැනිදා සිට ඔබේ වචන අසනෝ ලැබය. මමද ඔබේ වචන නිසා ආවෙමි ධානියල් දෙවියන් වහන්සේ ඉදිරියේ යටාත් වෙන්ටත් ගේ සිත යොමු කරගත්තා කැන හු සූදානං වුණා දෙවියන් වහන්සේගේ වචනය ඉදිරියේ යටහත් වඩ. මංපට කියන්න නං ඔබ දෙවන් වහන්සේඉදිර යටත්තෙනවා කියන්න මොකක්ද. ඔබ කොහොමද දැන් දෙවන් වහන් සිදරරි යටහත් වෙන්නේ. ඔබ දෙවන් වහන්සිදරී යටහත් වෙන්නන්නේ උන්හන්සේගේ දේව වචනයට ඔ කීකරුවේවා කියන එක. ඔබ දෙවන් වහන්සගේ වචනයට කීකරු වෙද්දී ඔබ යටහත් වෙද්දී වචනය අනුව ජීවත් වෙද්දී වචනය පිළිපදින්න පටන් ගත්තා හම දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ අපේ යාඥාවට උත්තරදෙන්ටයනවා. එක තමයි එතන තියෙන යටහත්කම එක තව ඇත්තක් තමයි දෙවියන් වහන්සේට යටහත් වෙනවා කියලා කියන්නේ උන්වහන්සගේ මේ වචනය උන්වහන්සේ අපිට කරන්න කියලා දීලා තියෙන උන්වහන්සේගේ ආක් ඥාවන් අපි මේ පොළොවේ පවත්වනේක මේ පොළොවේ පවත් වනේක ද වචන උන්වහන්සේ කියනවා හෙබ්රෝපොතේ සභාවේ රැස්වීම අත හරින්න එපා. එක කියන්නේ හැම ඉරිධාවකම සභහවට එන්න කියලා දෙවන් වහන්සගේ වචනය ප්‍රකාශ කරලා තියවා. සබහාව රැස්වී ම අත හරි ියහාම අපි මොකද කරන්නේ වන් වස යටත් වෙන්න දෙවියන් වහන්සේට යටත් නොවී හිටිහාම අපේ යාඥාවට අපට පිළි තුරුනැතුව යනවා ්‍රස්ට්‍රීම් ෝල්ට සහාගි වෙන්න උන්වහන්සගේ වචනය මනිහි කරන්න කලලා උන්වහන්සේ කියලා තියෙනවා දෙවියන් වන්සට යතත් වෙනවා කියලා කියන්නේ දෙවියන් වහන්සගේ වචනයට කීකරු වෙනවා උන්වහන්සේ කියලා තියන දේ කරන්න පටන් ගන්නවා ඒ අවස්ථවෙදී ය ොටදවන්හසේ පිළිතුදේ ොබ කිනවා ද දෙවියන් වහන්සේ යෝෂුවට කිව්වා මේ ව්‍යවස්ථා පොතනුේ මකෙන් පහනොවේවා. ඒ ලියා තිබෙන දේවල් කරන පිණිස තිවාරෑ ඒ ගැනමන කරපන්න යොෂ්ෝ යටත් වනා ස්වාමිනේ මේ වචනය මම මගේ මුකේ ම පහවෙන්න ඉඩාරින්නෑ. ස්වාමිනේ මේ වචනය මම නිිතරමැහි කරන්න පටන්ගන්නවා. ඒ අවස්ථාවේ ලොකු යුද්ධයක්කාවා. යුද්ධයාආාවහම යුද්ධෙදිනා අවස්ස වෙච්්‍යහම යෂ්ුව එක පාරටම ්‍යඥා කරා සූරයා බාලෝන් පිටද චන්ද්‍රයා නබ ගිපියෝන් පිටද නතරවයන්. ඒ මොහොතෙම දෙවියන් වහන්සේ උත්තරේවල ඔවුන් සටනද දිනනකං දෙවියන් වහන්සේ සූරයා සහ චද්‍රය නතර කලා කෙරදේ වචන. කියන්නම් ඔබ දෙම වචනයට යටහත් වෙන තරමට ඔබ පිළිතුරු ලබන්ට යනවා ඔබගේ යඥාවන් නොල්ට. ඉනගතිය තමයි යටහත් පහත් අයට ප්‍රඥාව ලැබෙනවා. මේ ප්‍රඥාව නැතිනිසා තමයි ආරෝන් කියන්නේ ස්වාමිනී අපි ඔබ ඉදිරියේ මෝඩ ලෙස හැසිරුණා. ඇයි මෝඩ ලෙස හැසුරුුණේ යටහත්කම තිබුණ නෑ. ඒයි මෝඩ විදිහට හැසුරුණේ නමුත් අපි දකිනවා. හිතෝප දේශේ කළොස්සනි පරි්චේදේ දෙවෙනි පදය සඳහන් කරනවා. උටගුකම පැමිණෙන කල ලැජ්ජාවත් පැමිණේ එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ. උටඟුකම පැමණු නහම ලැජ්ජාවට පත්වෙනවලු නමුත් යටහතුන්ට රඥාාවතිබෙනවලු අපි දකිනුව මේ පදෙන් අපිට පෙන්නුම් කරනවා දෙවියන් වහන්සේ උඩගුකම සහ නිහතමානිකම ඇත යටහත් පහත්කම එමනම් මුරුදුකම අතර වෙනස දෙවන් වහන්සේ අපිට පෙන්නනවා උඩගුකම කියන පදයක පැත්තක් තමයි තමගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවයක් දකිින් ැතිකම හමුට දියුණු නව්‍යයි නමුත් දෙවියන් වහන්සේ අවශ්‍යනෑ තමුන්ට රැකියාවේ යම් දෙයක් ලබාගන්න අවශ්‍යයි නමුත් දෙවියන් වහන්සේ අවශ්‍යනෑ දෙවියන් වහන්ස අවශ්‍ය ඇති පුද්ගලය හැමත් ස්සම මේ බාහිර ලෝකය දෙස බලාගෙන ඉන්නේ හ බලාගෙන ඉන්නවා හෙට දවස ස්තමයි මට හොඳටම වැඩ එන්න දවස ඒ මම ඉරිද පල්ලි අන්ඩෝන්නෑ. සෙන්න සුරාදා ඉරිද තමයි එහම නැත්තං දෙවියන් වහන්සේ දෙස බලන්න නැතුව මනුෂ්‍යෝදහ වාතාවරණය ද ඇස්සරගන බලාගෙන ඉන්නවා යටහත් පහත්කම නැතිව දෙවියන් වහන්සේට තමුන්ගේ අවශ්‍යතාවයන් පාහිරයෙන් තමුන්ට ලැබෙන පිණිස මොඟපට කියන්නම් ඒ නොදකින පුද්ගලයා දෙවියන් වහන්සේට යටහත්න නිතරම යපෙනවාවනන් දෙවියන් වහන්සේ දිරිියේ. ඔොබට කියන්නම් මම බොහෝ අවස්ථාවල මම කාලයක් ගෝරිෂන් කරා මම කිසිම දවසක මට ප්‍රයාමීටින්ස් තියන දවස්වල සෙනුසරා දෛරිද පල්ලියන තිනෙන දවස්වොල මම වැඩ බාරගන්නේ මට හොඳම හයස් ලැබුණේ දවස්සල. තිගම හයස් ලැබුණේ ඒ දවස්සල. මම කියනවා නෑ අදමට එන්න හම්බින්නේ. අද වැඩත් තියවා අදමට දෙවන් වහන්සේට යටත් දෙවන් වහන්ේට යටත් ෙන කල ගැන්න ඔබ දේව රාජයේ වැඩක් කරන්න යවා ලක දවියන් වහන්සගේ සේවකයා හැටියට ඔබ පිටත් වෙද්දී දෙවියන් වහන්සේට පුළුවන්කමති වෙනවා ඒ බාහිර දේන් අපිට ලැබෙන දේට වඩා වැඩි එන් දෙවියන් වහන්සේට දෙයක් පේජීවිත යෙකුතු කරන්නද. හලලුයියා දෙවන් වහන්සේ විදිිර තම අපප ජීවිතයටට දේවල් එකුතු කරන්න ඒ වගේම අධික විශ්වාසය, බාහිර දේගැන තියෙන අධික විශ්වාසය එහෙම නැත්නැම් තමුන් තමම්ම තෘක්තිමත් වීම එක ආත්මාර්ථික ආත්මාර්ථකාමික මේ ස්වභාවයක්.ඒ ආත්මාර්ථකාමී අදහසක් සිතිවිල්ලක්. මමම මගේ දේවල් කරගන්නවා. එක උඩගුකම මට පුළුවන්. මම කොහොම හරි. ගහනේ ලීසි එක ගෙවනවා කොම රි මම කොහම හරි කෙවනවා ම කොහම හරි ගේයි රෙන්ට් එක ගේවනවා ම කෝමරි මගේ දුව ලොකු ඉස්කෝලිකට දානවා. ම කොහොම හරි මම කොහොම හරි මට අ වශ්‍ය කරන දේවල් ම මලබාගන්නවා කෝමහරි කරනාව. නමුත් යටහත් පුද්ගලයා ස්වාමින්නේ මම ඔබ දෙෙස බලාගන සිටිනවා. මම ඔබට යට හත්ව. ඔබගේ කාලය මම ඔබට දෙනවා ඔබ මාව කැදවල තිබෙනව නම් කැදවල තිබෙන දේට ස්වාමිණි මම ඇතුල් වෙනවා මං ඔබට කියන්නම් දෙවියන් වහන්සේගේ වචනයට අපි කීකුරු නොවී හිටිය හම බොහු අවස්ථාවල අපි වියලෙනවා අපි වියලෙනවා යෙසු වහන්සේ ගියා යෙසු වහන්සේට බඩිගිනිි වෙලා අත්තිික ගහක් ළඟට වචනය කියන අත්ති කකාාරෙනවෙයි කියලා. නමුත් උන්වහන්සේ ගාළඟට ගිහිල්ලා උන්වහන්සේ කන්න දෙයක් ගහේ හෙව්වහම ගහ සුස් වහන්සේට කීකරු උනේ නෑ පල දෙෙන්ද සු වහන්සේ කියනවා මිං ඉදිරියට කිසිවේ නුඹෙන් පල නොකාවා පහොදෞ්ද ගෝලයෝ යද්දී දකිනවා Yesෙසුස් වහන්සේ කතා කරපුේ ගහ සම්පූර්ණයෙන්ම වියරිලා තිබෙනවා දෙවියන් වහන්සේ යම් දේකට ඔබ කැඳෙව් වනම් ම ඔබට කියනවා ඔබ කැදවප දේට දෙවියන් වහන්සේට යටහත් වෙලා ඒ දේට ඔබගේ ජීවිතය ඔබ යොමු කරන්න පටන් ගන්ඩ ඒක තමයි ඔොබ දෙවියන් වහන්සේට යටහත් වෙනවා කියලා කියන්න ඒ වගේම යට පහත් මනුෂ්‍යයන්ට ගෞරවය ලැබෙනවා. යටහත් පහත් බනුෂ්‍යෝ නිතරම ගෞරවයට පාත්‍ර වෙනවා. අපි පෙර ගත්තුොත් හිතෝප දේ පොතේ දහටට පරිචය ද දොසනිි පාදය. තමාගේ අසල් වාසිය දහටන පරිචය දොළොසනි පද විනාසයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ ගෞරවයට පළමුුවෙන් යටහත් කොම ඇත්තේ. ගෞරවය එන්නේ ටහත් පහකම පස්සේ. ඔබ ගෞරවේ ඉස්රාට දැම්මොත් ටහත් පහත්කම පස්්ටට දහලා ඔබට ගෞරවය ලැබෙන්නේ අන්නෙ නෑ. නමුත්ත යටහත් පහත්කම ඔි ස්තරාට දැම්බොත් ඕ ගෞරවය ඔබ පස්සේ හමාගන එන්න පටාන් ගන්නවා. අපි දකිනවා. උඩගුකම නිතරම විනාසයක් ඇති කරනවා නමුත් නිහතමානිිකම යටාත්කම මුරුදුකම කියනදේ නිතරමා අපිට ගෞරවේගෙනල්ලා දෙනවා. ඒ නිසා අපි නිතරම දෙවියන් වහන්සේට අපි යක්ඥා කරන්න ඕනෙ ස්වාමිනේ අපේ ජීවිතවල යටහත්කම මුෘුදුකම නිහතමානිකම අපේ ජීවිත වල කැමති පදකක් කියෙලවසන් කරන්න. එක තු පරි ේද හතර නි පද. එක පේ ප තුන්ගනි පරිද හතරව පද. අන්ධාලනෑක. දෙවියන් වහන්සේ ඉදිරිියහි ඉතා අනර්ගවතිබෙන මරුදු වූ නිිෂ්ටල වූ ගතියක් නැමැති දිරා නොයන සැරසීමෙන් යුක්ත වූ සිත ඇතුුල් මනුෂ්‍යයා වේවා. දවන් වහන්සේ දිරිහ. ඉතා අනර්ගව තිබෙන මුරුදු වූ නිශ්චල ගතියක්. එක දිරා යන්න ඇති සැරසීමක් කියලා කියෙන එක දිරලා යන්නෑ යටහත් පහත්කම දිරාවට පත්වෙන් නෑ ඒ දේ ඇතිකරගන්න කියලා කියනව කොයද නොමගේ ඇතුල් මනුෂ්‍යයා තුළ. ඇයි මෙහෙම කියන්නේ ඔබ බාහිරවෝට පුළුවන්කම ති යටහත් පහත්කම හොඳට පෙන්න්න. බ යම් විශේෂ පුද්ගලෙක් එද්දී ඔබ අසුනෙන් නැකටිනවා. නමුත් පුටුව නැකිට් අට ඔබගේ හිත තාමවාඩි වෙලා. මූ කෞුද. යන යන සරේ නැකටින්න ඕන මල්ලා කරදර මොකක්ද තියෙන්නේ. හිටගන ඉන්නවා බාහිර ෝපෙන්නනවා ඔට යටත් භාවයක් නැතු තාම ඉන්න පුටුවේ වාඩි වෙලා. හිතෙන් පුටුවේ වාඩි වෙලායින්න. නමුත් දෙවන් වහන්සේ කියනවා කොයි වගේද කරගන්න කියන්න ඒ එක. මුදු වූ නිශ්චල වූ ගතියක් නැමති දිරා නොයන සැරසීම යුක්තු සිතේ ඇතුල් මනුෂ්‍යාව. ඒ ස්වභාවයට ඇතුල් මනුෂ්‍යාව සකසාග ේ ේවවාසගේ වචනය කර කහමද දේවල් කරගන්නට කරගන්න පුළුවන් දේව වචනය තුලින්. ඔබ දෙවන් වහසගේ වචනය කියවන්න කියවන්න කියවන්න. ඔබගේ ජීවිතයේ යටහත්ම කියනකුබගේ ජීවිතය ගොඩනැගෙන්න්න පටන්ගන්න ඒවගේ මේක පේතුු පොයි පස්සුනි පරිච්චේදේ පස්සුනි පදේ කියනවා. එසේම තරුණේන වැඩි මහල්ලන්ට යටත් වෙන්න කෝ තරුණ ය සභාවි. තරුණයන්ට කියනවා වැඩි මහල්ලන්ට යටත් පෙන්ඩ. ද මේක තවයිආත්මික පැත්වය නම් ම එකක් පෙන්න්නන්නහට දැම් වැඩි මහල්ලො කිව්ව හම කෙස් පැහුණු රැවුල ඉදිච්ච අවුරුදු පනස් පහ හැටවෙත්ත මනුස්ස ගැනනීම මේ කියන්නේ. වැඩි මහල්ෙක් වෙන්න පුළුවන් තාමවෞරුදු විසි පහ යෝුට ම අවරුදු හක් වෙන්න පුළුවන්ගකුට. ඔහු ආත්මිකව වර්ධනය වෙච්ච වැඩි මහල්ලෙක්. ආත්මිකව වර්ධනය වෙච්ච වැඩි මහල්ලන්ට යටත් වෙන්න කියලා කියනවා. යටත්වෙට එයාට කොහොමද යටත්වෙන් එයා කවුද පවුලතුමාත් තිමෝතිව ගොඩනගලා තිමෝතිව සභාවන් නොලට සභාවන් සභාවන් නෝලට පිටත් කරලා හරිද්දි සභාවන් නොල ඉන්න වැඩිහිටිය මොව කනද. මේ කවුද. හරියට ටෝරයි එකවත් කියල අපි තෝරයිකත් කියලා ඊට පස ද මෙතන්ටවිල්ල මේ අත්තට පත්තලදී අපිට උ ගන්නන්දනවා. පැටිමහල් ආත්මික වැඩිමහල් කියලා කියන්නේ. අපි මේ ඉන්න සාමානය වයිසට අපි බලන දෙයක් නෙවෙයි. ඒක අප ආත්මිකව බලන දෙයක්. ආත්මිකව? ඩි මහල්ලන්ට බ යටත් වෙන්න පුරුදුවෙන්න ඒ වගේම බෞතිකව වැඩි මහල්ලායටත් නිතරම යටත් වෙන්න පුරුදු වෙන්න ඔබට වඩා වයිසිෙන් වැඩිනම් ඔබට වඩා මුහකුරා ගිය කෙනෙක් නම් දැන් මහව පත්කරලා තියෙන්නේ මේ මේ දේවල්ලෝලට හ මම කියන විදිහට ඔක්කොම ඉන්ඩෝනිි මම කියන විදිහට මේ සේවය කරන්ඩෝනි මම කියන විදිහට මේ අය නිතරම හැසිරෙන් ඩෝනි. අවුරුදු විසි පහේ කෙනා උටගු වෙලා වැඩි මහල්න්ට දන් තර්ගනය එක කරවතන ටැවිල්ල ඒ බෑ. ඒ අයට යටත්වෙන හදවතාක්. ආත්මිකව වර්ධනය වෙලා ආත්මිකව වැඩිවට පත්වෙන්න පත්වෙන්න තමුන්ගේ ජීවිතය යටහත් පහත්ක මත් ඒවගේ ඒම වර්ධනය කරගන්නඩෝනි. ඒවගේම. එසේ නුඹලා සියල් ලෝම එක නෙකාට මෙහෙ කරන පිණිස දැකනේද පදය එක නකාට මෙහේ කරන පිණිස යටත්කම පැලඳගන්න මේක වස්තරයක් මේ ගලවන්න එපා මේ අවශ්‍ය තැනදි විතරක් දාගන්නත් එපා මේ නිතරම හැඳගන ඉඩ. මක මේක ඔ ගැලිබෝත්තහෙම බ ගෙදරගහාහම ඉන්න සිංහෙක් වගේ. ඔබ යටත්කම පැළඳගෙන හිටියෝොත් ඔබගේ දරුවන් ඉදිරියත් ඔබේ දී කීකරු දරුවෙක් වගේ. ඔබ යටත්කම පැළඳගන ඔබේ රැකියාවට ගියොත් ඔබ එතන සේවය කරයි ඒ මනුෂ්‍යයන්ට ඔබ ගැන වරනා කරන්න හිතන තරමට ඔබේ ස්ථානයේ වැඩ කරන්න පටන්ගැනී මක්නිස් සාද දෙවියන් වහන්සේ උඩගු අයට විරුද්ධව සිට යට හතුන්ට හරුණාව දෙන සේක දෙෙවියන් වහන්සේ උටඟු වුවන්ට විරුද්ධවසිට යටහතුන්ට වඋහන්සේ කරුණාව දෙෙන අපි දැක්ක පාරාවුගේ ජීවිතයට සිද්ධවෙච්ච දේ ඔන්ගේ පියවරුන්ගේ පියවරුන්ගේත් පරම්පරා ගානක ඔවු නොදැක තිබුණු විනාසයක් ඔවුන්ගේ ගෙවල් වලටද ඔන්ගේ සේවකින්ගේ ගෙවල්ලු වලටද හැම ස්ථානිකටම නිදහස් වෙලා ඒ පළගැටියෝ කාලා සියලු දෙයක් විනාශ කරාකිවා. මංඔපට කියන්න මේ දෙදස් විසි හතරවෙනි අවුරුද්ද. අපි දෙවියන් වහන්සේ තුළ අපේ ජීවිත පරිවර්තනය කරගන්න අවරුද්දක්. අපි අලුත් අත්දැකීම් ලබන අවුරුද්දක්. වර ප්‍රසාධයන් ලබන අවුරුද්දක්. දෙවියන් වහන්සගේ කරුණාව ලබන අවුරුද්දක්. අපි මේ වසර පුරාවට අපි අපේ ජීවිත වෙනස් කරගත්තොත්. දෙවියන් වහන්සේගේ කරුණාව අධෙකව අපේ ජීවිතවලට නිදහස්සවවෙන්න පටන්ගන්නවා. අපි සභාාවක් හැටේට අපි නැගී සිටිමු. හලෙහිලුය සුතිවේවා ස්වාමිනේ. සතිවේවා ස්වාමිණන ට ප්‍රසංසාවේවා. සතිවේ, සුතිවේවා ස්වාමිනේ, සතිවේ සති සුතිවේවා සතිබේවා ඇයි අපි අපි ගොඩනගාගත්ත දේවල් පල ගැටියන්ට කන්න ඉඩාරින්නේ. ඇයි අපපි ඉගනගත්ත දේවල් අපේ උගත්කම අපේ දක්ෂතාවය අපේ හැකියාව දෙවියන් වහන්සේ අපට දිලතින තලෙන්ත අපි ඇයි හිර කරගන ඒවා විනාස්ස වෙන්න අපි ඉඩාරිරින්නේ යටාත්කම අපේ ජීවිත තුළ ගොඩනගා ගන්නන්නේ නැතිව. ඇයි ඔබ තවමත් බ සස්්‍රීම් බන්න තරම් ඔබට සුදුසකන් තියෙද්දී. ඔබට අවශ්‍ය කරන තරමට වඩා සුදුසකං ඔබ ලබල තිෙද්දත් ඇයි තවමත් ඔබ ස්ථානයේ පහල රැකියාවක නිරත වෙලා ඉන්නේ. මේ උදේසනබ කල්පනා කරන්න පටන්ගන්න ස්වාමිනිි මෙපමන කාලයක් ස්වාමිනිි මට බැරුව ගියාද යම් දේවල් ලබා ගන්න. මෙ පමණ කාලයක් මට බැරුව ගියාද ස්වාමිණි බගේ අඩුග්‍රහයි කරුණාව ලබාගන්න ස්වාමිනිි මම යටහත් වෙනවා උරුදුකම නිශ්චලතාවය නැමැති දිරා පත්නොවෙන ඒ යතහත් පාත්කමේ වස්ත්‍රය මම පැළඳගන්නවා ස්වාමිණි මගේ ඇතුලාන්ත මනුෂ්‍ය මගේ ඇතුලාාන්තය වෙනස් වෙන්න යනවා. ඕස්සුතිවේවා මට දැනෙනවා. මට දැනෙනවා. එදේ සිද්ධ වෙනවා මේස්ථානේ ඕබ පසු තැවිලි වෙන්න. ඔබ පසු තැවිලි වෙන්න ඔබගේ ජීවිතය තුළ කාටාත් පෙන්න්න ඔබගේ ජීවිතේ. ඔබගේ ඇතුලාන්තේ කාටාත් කියවන්න බෑ. ඔබ උද්ඩකුද කියන එක තව කෙනෙ කුඩ පෙන් නෑ. ඒ උද්ඩකුක් කම තව කෙනෙකුට අල්ලලා දැනගන්න බෑ. නමුත්? ඒ තියේ ඔබ තුළ තිබෙන මනම් දැන් ඔබ පසු තැවිලි වෙන්න පටන්ගන්න අලේ ස්වාමිනේ මම පසු තැවිලි වෙනවා මම මෝඩ ලෙස හැසිරුණා මම දැන් යටහත් වෙන ඔබච මම යටහත් වෙනෝ ඔබට මම යටහත් වෙනෝ ඔබටස්භාව කියැන මම යටහත් වෙනෝ ඔබට මම කීකරු වෙනවාඔට මම මුරුදු නිශ්චල මනුස්සේ බවට නිහත මානිි මනුස්්‍යය බවට ශුද්ධාත්මණන් වහන්සේගේ බාලය ආලේපය කරණ කොටගැන මගේ ජීවිතේ වෙනස් කරන්න ස්වාමිණි වෙනස් කරන්න ස්වාමිණි උබිල්ලන්න ඔ බිල්ලන්න දැතොසොවා නමදිමින් නිල්ලන් රෝබ නමස්කාර කරමින් නිල්ලන්න ඔබ ඔබ නමස්කාර කරද්දිී ඔබ ඇතුළු දිංකන්න ස්වාමිනිි මමෝපට යටහත් වෙනවා ඔබ දෙවිදුන්ට දෑතො සොහත්තිී ඔබ දෙවිදුන්ට යටහත් බව දෙවිදුන් දකිනවා ඔබ දෙවිදුන් ඉදිරියේ ධැන නමත්්දී දෙවියන් වහස ඔබ යටහත් බව දකිනවා ඔබ දෙවිදුන් ඉදිරයේ යාඥ්ඥා කරද්දිී දෙවියන් වහන්සේ බ යටහත් බව දකිනවා. යටහත් නැති මනුෂ්‍යය දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ යටහත් නති මනුෂ්‍යයට දෙවියන් වහන්සේට ගෞරව කරන්න වචන නෑ දේවල් නෑ ඔහු ඔහු ගැන හිතන්නේ හුගේ පුළුවන්කම ගැන හිතන්නේ නමුත්නේ උදෑස්සන ඔබ කියනව නගනේ ස්වාමිනිි ඒ යටහත්කම මගේ ජීවිතේ තුල ගොටනකන්න ශුද්ධහත්මින මගෝබට යටහත් වෙනවා මංඟුඔබට යටහත් වෙනවා වාස.